අනිත් එක තමා මෙන්න මේ වරද කරන්න එපා. තමන්ගේ මළගිය ඥාතියෙක් කවුරු හරි මරණයි කියලා දාන දෙන්න එපා. තනි කර බොරුව තියෙන උතන. දාන්නේ මවන්නේ කවුද? මට ඔය කියන්නේ කියලා තර විරෝධ අර පැත්තෙන් කියවන්නේ. එතකොට උඹලා දකින්නේ මාව වැරදි විදිහට. උඹලා මට මෙන්න මේක උත්තරේ දීපල්ලාකෝ. අපේ අම්මා නැති වෙනවා. අපේ ලොකු අයියා ගේනවා කිලෝ අර 4-5 මව සත්තු කියන්නේ. ගේනවා 20 ගානක්ද කොයි දා ගේනවා. කුකුළු 20 ගානක් ගේනවා, මාළු කිලෝ 100 ගානක් ගේනවා. මට මතක එහෙම. පණ පිටින් ගලාවේ ගෙදරට කුකුළු ටික. මං යුදම්දාවේ. ඈ මහ ගෙදරට ගේනවා කුකුළු ටික. කුකුළු 20 ගානක්. මේ හොඳ ලොකු උන් අර කියන්නේ ලොකු. බර ගොඩක් යන කුකුළු මොකක්ද දන්නේ? මං ඒක වැඩි දන්නේ නැහැ. මම ඒ පැත්ත බැලුවේ නැහැ. මට ඒ වෙලාව පොඩි අවුලක් මේ වෙලාව මං හිටියේ වෙලේ. ඒ කියන්නේ ඒක මං කැමති නැහැ. නමුත් කරන්න දෙයක් තියෙනවද? නැහනේ. ඒ කාලේ මම මේවා නැහැ. මේ වෙදකම් පැත්තක්වත් මොකුත් තිබ්බ කාලයක් නෙමෙයි. ඒකයි මම මේ කියන්නේ. උඹට යමක් දෙන්න යන්නේ මේ. පුළුවන් නම් මේක දැකපල්ලා. අර කුකුල්ලු 20 ගාන ගෙදරට කැපෙනවා බෙලි. මොනවටද මේ? අනේ මේ මරණ කෙනෙක් කියන්නේ දෙන්න. මැරලා තියෙන්නේ කී දෙනෙක්ද? එක්කෙනානේ පුළුවන්. එයා වෙනුවෙන් දාන දෙන්න 20 ගාන මරනවා. 20 ගාන ජීවිත 20ක් අතර මොකද කරන්නේ? මාළු නම් අතර ලොකු මාළු කිවුරු දෙන්න තුනයිද කියලා 100 ගාන ගියා. 190ද කොහෙද මට මතක හැටියට. දන්නේ නැහැ මට ඒ වැඩි ඔළුවේ නැහැ. 100 ගාන 100 පැන්න ඒක මාළු කිලෝ ගාන. මාළු කෝරි දෙකක් නැත්නම් තුනක් ගෙනාවේ ලොකු. හරිද? එතන ජීවිත තුන පැත්තකට දාපල්ලක ඒ ඔක්කොම අතරපල ඒවා. එහෙම ඇරිච්ච ඒවානේ. මේ ගෙදර කුකුළු කිලෝ 23 වැරෙන්නේ. මේ කුකුළු කිලෝ ලොකු. කුකුළු 23ක් වයි තාම මට මතක තියෙන ඔක අහලා වුණා කියන්න පුළුවන්. එතකොට දැන් ජීවිත එකකට පින් දෙන්න මේ පින්. ඇයි? බලට පේන්නේ නැති උනාට පුතා මේකට පේනවා දැන් හැමදේම. ඒක තමයි මම ඔයාලට බය නැතුව කතා කරන්නේ. ඇයි මට ඕන විදිහට කතා කරන්නයි තියෙන්නේ නැද්ද? දැන් මේ අම්මා තාත්තා තොපි සලකලාද මේ හොඳට අම්මා තාත්තා මැරුණා මේ දාන දෙන්නේ? මං අන්න එච්චරයි. අම්මා තාත්තා හොඳට සලකලා ඉවරලා අම්මා මැරුණාමද මේ දාන දෙන්නේ? නැත්නම් බලන්නේ නැතුව ඉඳලා රෙද්දා කැට් එකක් තරම් දෙන්නේ නැතුව ඉඳලා දැන් අම්මත් ඉන්නවා කියද තාත්තත් ඉන්නවා මගුල් ගියක් යාළුවෝ කිව්වම ගෑණි ටයිමිනේ හටයි හොඳ ඇඳුම් ගන්නවා දරුවෝ දෙන්නාට හොඳ ඇඳුම් ගන්නවා අර අම්මට හොඳ ඇඳුම් ගන්න දුන්නද නෑ නෑ පුතා අම්මා අර තියෙන එක තමයි ලට්ටපට්ට ගහගෙන යන්න ඕනේ මගුල් ගියද එහෙම නෙමෙයිද ඈ එහෙම උන් මැරුණාම අනේ ලොකුවට ඒ මොකද මේ අනුන්ට පේන්න බලවෝ වෙන්නේ ඕක ඈ අම්මට ආදරේද මේ කරන්නේ තාත්තා ගැන හිතලාද කරන්නේ නෑනේ එනහුන්ට පේන්නේ බල ලොකුවට කරන්ද ලොකුවට පෙන්වන්න නෙමෙයිද යන්නේ? දැන් සමාජයේ බලපල්ලා උඹලා. ඈ? හරි දැන් උඹලා ගෙදර මරන්න ඕනේ නැහැ. වෙනතරකින් කුකුළු කිලෝ 50ක් ගෙනවා කියපල්ලාකෝ දාන එකට. ඒ 50 මෙහෙට එනකොට අතනට ආයෙ 50 කරමින් මරලා දාන්න දෙපෑ බලව. එහෙම වෙන්නේ නැද්ද? එතකොට මේ 50 ගෙනාපු වින්දා අරෙන් තව ජීවිත 50ක් නැති වෙන්නේ නැද්ද? එහෙම හිතලා බලපල්ලා එහෙනම් මේ දාන වලට මස් මාළු දෙන්න එපා. හාමුදුරුවෝ ඉල්ලුවාට දෙන්න එපා. මං යනවා පොඩි කාලේ. අපේ ගේ ඉස්සරහා මාමලා පන්නරේ මැරෙනවා එයාලේ අම්මලා තාත්තලා අම්මයි තාත්තගේ මට මේ වෙලාවේ මතකද ගන්න බෑ මොකද නැත්නම් අය අර ඔළුවේ තියෙන කතා කරනවා එහෙනම් මං කෙටියෙන් කියන්නම් මම ගිහින් ඉන්නකොට මාව එක්ක එනයි මාමා යම් පන්දලට කියලා හාමුදුර ලියලා දෙන්නේ ලිස්ට් එක උඩි මමස් බොලව එහෙනම් දුන් දෙන්නේ කන්න ඕන මු එහෙනම් මු ඉල්ලලා ගන්න මොකද එතකොට මට අදාල නැ ඉන්නවද නැහැ අදත් ආදරෝ ඉන්නවා කියලත් මගේ කතාව යන ඇති මට බැන බැනත් යන සමහර බණ්ඩරත් මට බයිනවා මට අදාල නැහැ පුතා මම දකින් දේ මං කියනවා පිළිගන්න එපා මං කිව්ව කියලා එකක්වත් පිළිගන්න එපා උඹලා මේ මෙතනින් හිතලා බලපියව අන්න දෙයක් වැටහෙයි තොපිට මට අදාල නැහැ පුතා මෙතනින් උඹලා හිතලා බලපල්ලා මං හරිද වැරදිද කියලා උඹලා බලපල්ලා හාමුදුරන්ට අයිතියක් තියනවද පුතේ ලිස්ට් එක දෙන්න එහෙම නැහැ අයිතියක් නැහැ එහෙනම් දැන් උඹලා දුන් දෙය උඹලට ඕන දෙයක් දහමුරන්ට දෙන්නේ එහෙන් එන එකක්ද? දායක සභාවෙන් හරි එන්නේ නැත්නම් කවුරු හරි මාර්ගේ ආ මේ මස් දෙන්න ඕන මෙහෙම මෙහෙම කියලා නෙමෙයිත් අපිට එන්නේ දාන ලිස්ට් එක. එහෙනම් මින් යාර පුතා මම ගෙදර මම දෙන දානේ මස් මාළු නැත. කැමති නම් කාපියව නැත්තම් නිකන් ඉරපියව. ඈ මම නම් එහෙමයි. මට අදාල නැහැ පුතා දැන් දන නමන්නේ නැතිකොට අනිත් ඒවා කවර කතාවද නේද බා? ඈ කෙල්ලන්නේ නැහැ පුතා. තමල්ලට මෙතන දෙනවද මට කරන්න දෙයක් නැහැ. අලුත් ඉන්න. පිටියත් අදාල නැහැ. උඹලා දෙයක් දැකපල්ලා.